මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩුකේෂන් නාිකව සස්ටරයික්් කරන්න. අලුතෙත් චනලේ එකකතුවෙන පාඩම් මාලා තැනගන්න. බෙල් පස්නෙ කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකුම් ඔන් Onlineයින් පාසලDP iPhoneෝන් කෙටිකතා අපි දිගු ගමනක්කාව. කෙටිකතා ගණනාවක් කොස්සේ. මඟතනපු දන්නවා කෙටිකතා පාඩමේ ආරම්භය මේ පාටමලාව මුල් භාගගේ දීම කලා කටිකතා පිළිබඳ ූලික හඳදිදනිටි කරමි. ඉන් පස්සේ අප කෙටිකතවලට පොඩි විරාමයක් දෙන් වෙනත් පාඩම් කරලා ආයි සිංහල කෙටිකතා විතිහාසේ ආදී කරුණු කතා කළා. එයින් පස්සේ අපි සියලුම කෙටිකතා අවරණයක ලවසන්මය වෙනකොට. දැන පිටතින්නේ කෙටිකතා විචාර ප්‍රශ්නවලට යන්නට. අවම තරමය අප ඒක හයක් හතක් අටක් මේ අයටතේ කොටස් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්යින්න්න ඒ වගේ ඒක ප්‍රමාණයක් ඒ වගේ කොටස් ප්‍රමාණයක් මේ යටතයි මගේ දැනට සැලසුම හැටිට අපි බලාපොරොත්තු්‍රින් ඉන්නේ මේ කොටස්සයටට දහටවෙෙන ඒක යටතේ කොටස් හයක් හෝ හතක් පමණයන්න සමමාටට වැඩිවෙඩක් පුළුවන් අපි කල්පනා කරමු ඒ කෙසේ වෙතත් අපිට අවශ්‍යවවෙන්නේ නියමිත පරිදි මේ පාඩම ආරණය කරන්න නමිත පරිදි අවරය කරනුව කනකින් ස අදහස්ර මොක්දගක වග කන්න පුළල මේ විචාර ප්‍රශ්ක සැකසද පුළුවන් ආකාර දෙකක්තියන ප්‍රධාන වශයෙන්. එකක් තමයි තනි කෙටිකතාවක් ඇසුරම සැකසිද පුළුවන් ෙටිකතාා විචාර හැදද පුළුවන් ආකාර දෙකක්ති එකක් තමයි තනි කෙටිකතාවක් ඇසුරින්. ඒවගේ ෙටතා කිහිපයක් ඇසුරින් අපිට සකසන්න පුළො අවමෂයෙන් කටි කතා තුනක්වත් ඇසුරින් ඒවගේ ඉළඟ කාරණය තමයි ඊලංකාරණය තමයි කෙටිකතා විචාර ගැන කතා කරනකොට අපිට පේනවා මේ කතා විචාර වලට අමතරභ ඇත්වශයෙන් අපට පනවා කෙටිකතාවලින් හැදන්න පුුවන් තවයිකක්තින අවස්ථා සම්බන්ධය. ත දැනට මම මොනවද ඔබට මේ ඇති කරලා තියන් නිමං හිතන්නේ පි බොරුවට කාලේ නාස්තිිකරන්න අශ්‍ය නැහැ ප හැම කෙටිකතාවකම අවස්ථා සම්බන්ධය අප මේ වේදි යම් එකක් දෙකක්කර ලීලද නොය ආකෘතිව දන්න. තනි කෙටිකතාවක විචාරයක් ලියන විදිහ ගැන මම ඔබට කෙටිකතා තුනක විතර පොඩි අදහසත් දුන්නා වහල්ලු වෙසක් පහන සහ කවීකුටත් දැකීමක් විචාර ලීන විදිහ ගැ කතා කලා එවා කියවෝට මතක ඇති.ඒවගේ මතමයි කෙටිකතාක් කිහිපයක් ඇසුරින් ලියන විදිහ ගැන ම එතරම් සකච්වා කලේ නැහැ නමුත් ඒ කෙටිකතව ලඋපට නාකගෙන ම නික හම එකක් එන්න පුුවන් කියින් අදහ ුබ කිව්ත් ච්ච මයි කටිකතාවලින් ඇදන්න පුළුවන් අපිට ම මුලින්ම සැලසුම් කරලා තියෙන්නේ එක කොටසකට ්‍රශ්්‍ර තුන බැගින් ගන්නවා අරගෙන කතා කරන්නේ බලාපොරොත්තුවයඉන්නේ තනි කෙටිකතාවක විචාර සැකසන විදික කොටසකින් ප්‍රශ්න තුනගානේ අරන් කතාරණතැයි ම ඉතා ගෙනීම. තකොට එකන්නේ සාමාන්‍යයෙන් කක දවසකට කෙටිකතා තුළක පමණ තනි කෙටිකතා විචාර කතා කරන්න බලාපොරොත්තුවයෙන් ඉන්නවා තරපේ දඩුවන්ට පුළුවන් ඒ හසුරන අදහසක් ගන්ඩ එකම දේතන් ම සම්පර්මකරපු කෙටිකතාවට බලන්ඩ වෙනවායිෙටිකතා බල තමයි ඔබ කෙටිකතා විචාරවලටෙන් ඕනනි කෙටිතාව බලන්නතුව විචාරලටාවත් නිකන් අපඇ ගැමි විහරකනගේ කරකෝලා තෑරව ගිතිේ. පිතවත් කාරණයක් තමයි කෙටිකතාව දන්නතුව විචාරලියන්න හදන්වත්තපා මා කියීන මේ ප්‍රශ්නයට පමණක් විභාවිට ඇක්රන තබ මා මේකීන ප්‍රශ්නය බොහෝදුරට සියල්ලාආවරණ වෙන වැදගත් පැත්තගින්තයි ම මේ ප්‍රශ්ය හදන්නේ නි පැතිෙන් ගත්හම වල මතක තියාගන්නන කතාව කියවල එන්න පුළුවන් උපපුට නාද පිඩිබඳව ඔබටත් කිසිම් දැනුවත් බව තියන්නට ඕනේ හැවවෙලා ම දි අපිට පුළුවන් පර තුවුද නවා ොතනි පැත්ති ඔබත් ඔබගේ බුතුකම කර ග්ඩෝනේ හරි කතා උපදෙස් එබමනයි වැඩේ පටන්ග අපි අපි මුලින්ම අපරු කතාවක් තෝර ගන්නවා ිස්ට ටි එෙක් ලප ප ර්චේ මනිස් වටේ කෙටිකතාවල සතයාගේ චර්තය රූපණය කරන්නේ දීවර උපසංස්කෘතියතු ොහස්ථානගත කරමණින් බොටන පහක්කොත්තසුරෙන් ඔක්තා හසු ඉමසන්න. දැන් හොඳ ප්‍රශ්නයක්. එරෙක් එල පාරච්චි මිනිස්වටේ කෙටිකතාව තුළ සතයාගේ චාර්තෙන් රූපණය කරන්න. මිනිස්වටේ කෙටිකතාව තුළ සතයාගේ චර්තෙන් රූපණය කරන්නේ දීවර සංස්කෘතියතුළ ලොහුස්ථානගත කරමිනි. දැන් අපි. බලමු මූලික කාරණයක් දැ එකක් තමයි මේ ප්‍රශ්නය ගැන කතා කරන්න කොට අපිට මුලින්ම සිද්ධව මේ පිළිතුර පොඩ්ඩ සක්ෂගන්න. අපි මේ ප්‍රශ්නය පැතිකඉියක් දකිනවද. මට නම් මම මේ ප්‍රශ්නය මට පේනවා පැත්ති දෙකක් තියනවා. එකක් තමයි මම ලියන් නෝනේ සත්්‍ය යහගේ චරිතය නිරූපණය කරලා තියෙන විදිහ ගැන්න. හැබැයි. සතයාගේ චරිතය නිූපණය කරලා තියෙන්නේ එක්තලා විදිහකට මේ දීවර උපසංස්කෘතිය තුළ ඔහුව රන්දවමින් ත අපේ මොකද මේ දීවර උපසංස්කෘතිය කිය ඒ වැ ලක්ෂන්ද මොනවද ඔන්න ඔය කාරණ අපිට සාකච්ඡා කරන්න සිද්ධේ නිසා අපි පිළතුර සැලසුම් කිරීම ගත්හොත් අපිට ආරම්භයක් ලියන්ඩ වෙනවා අපි ආරම්භේදී අපි ොගේ කරුද යන් කෙ ලම ලඟගට ට දෙවනුවට අපට සිද්වවෙනො උපුට නැවරට යන්න ඒ උටනවලට ඇද්දී සතයගේ චරිතය ගැනත් අපිට පොඩක් කතා කරන්න වෙනවා එවගේම බශ්නායට පලාාති නිිගමූ ආශත්‍රිත දීවර ජනජීවිතය ගැන පොඩි විවරණයක් කරන්න සිද්වේනවා ඊට පස්සේ අපි නිගමනය හා අවසානයට අපිට එ සිද්ධේන කෝමෝද අපි එක නිගමනය කරන්න කියලා බලම අපේ එන්න ආරම්බය ම ප්‍රධාන කරු කීපයක් යෝජනනා කරන මේ ප්‍රශ්නය ආරම්භිය සහා ඔබට ලියන්න එකක් තමයි චරිත නිරූපණය කෙටි කතාවකදී. වැදගත් යි දෙක චරිතයක් නිරූපණය කිරීමේදී සැලකිලි වත්වේතු කරුණු උගනි රණය තමයි චරිතයක් කිසියම් සමාජ ආර්ථික දේශපාලනික හෝ පූගෝලීය පොසුබීමක පිහිටවීම වැදගත් කම කෙටිකතාවක් යැන ගත්ධ්‍ය ප්‍රබන්ධයක් ගත්ධ ප්‍රබන්ධයකදී ඒ ඒ ගත්ධ ප්‍රබන්ධය වැදගත් තුළ වැදගත්වනි චරිත නිරූපණය එකන චරිතයක් නිරූපණය කරද්දි සැලකන්න කකාරන නෙවි ම කතා කරන්න මං කියන සාමානයෙන් අපට කියන පුලම පලවේක ඇයටට කතාවක් ගොඩිගන්නේ චරිතයි සිද්දධකතු වෙලා එත කොට චරිතයක් තමයි කතාව ඉදිරියට ඇදගෙන යන බලවේක බවට පත්ව වෙන්නේ සිද්ධිත්ීම තමයි නමුත් චරිත තමයි මුලින් බ්ලේකකගේ සිතෙහි පහලවෙන්නේ ඒ චරිත හැස්රන ආකාරය මත තමයි කතාව විශ්වසනීයත්වය තීරණය වෙන්නේ හරිද ඒ චරිත වල පුූරවත්වය කතාව කෙර පාට රදව අබාගට හේතු ක කාර ල න ට පසරන චර්තයක් රපනය හරන්ද අප හැමවලම චරිතයක බාහිර සොරූපේ චරිතයක් සිිතන පතන ආකාරයහඒ චරිතය ගොඩ්නගෙන සමාජ පස්බිම විවරණය ක රන්ඩෝනි විශේෂයෙන් චරිතයක් කිසියම් සමාජ ආර්ක දේ පලය විශේෂ ූගලි පස්සික එත කොට තමයි මේ කාරණාවලත් තමයි මේ හේතු කොටගෙන තමයි මේ හේතු කොටගෙන වඩාත් විශ්වසනීය සොරූපයකින් රිගොඩ නැගෙනු දැකිය හැකි බොඩාක් විශ්වසය සුරූපයකින් චරිත ගොඩ නෙන මේ මූලික කාරණ ටික් කිවවට පස්සේ දැන් ඔය ටික කිව්වට පස්සේ තමයි අපි ඊළඟට යන්නේ එරික් එල පාරච්චි ගැන කියන්න එරික් හුඟක් වෙලාවට බොහෝ නිර්මාණමකම ප්‍රදේශයේ උපසංස්කෘතියෙන් කරයි කියන එක මීගමූට ආවෙන කඋප සංස්කෘතියක්ති නො දීවරවෙලදාම නේද ඒවත් එක කලපු බෝට්ට ඒවත් එක් බැඳුරු වෙනම මීගමූ උප සංස්කෘතියක් එක විවරණය කරනවා ඒවිතරක් න අක පහ හැඩිට මෝදානවා මිනිස් වටය කෙටිකතාවේ තේමාව හය මුක්ක්‍ය චරිතය ලෙස ලැයියාගේ ස්වභාවේ බණන්න අපි ගන්න ආරම්භය හමමෙන ආරම්භය වැදගත් මයි පොඩි වෙලාක් ැනතමයි නොුත් බංඟයි කියන්න ම මුලි ලියන චරිත රූපනය කෙටි කතක්තුල වැදගත්ව න්නේ යි. ත නිරූපණයකිරීමද කට කතාරක් සලවන කරු මොනවන. චරතයක් කියම් සමාජාර්ක සපාලෙක සුශෂ බූගෝලිය පසුික පිහිටබීමේ වැදගත්කම. එතකටමයි චරත පිලිබඳ විශ්වෂ නියයක්යක් අපිට ඇතිවෙන්නේ. ඊලට ම කතාරවා කවදරෙක් කියල පාරච්චි කියන්නේ ඕ ගඩක් කලට මිගක පබලනම් කර ගත කතා අඉදිරි පත් කරනවා මිනිස් වටේ කෙටිකතාවේ තේමාව පොකක්ද මුක්ක චරිතලෙස ලයියාගේසු භාව අපිට හඳුනා ගත හැකිවන්නේ ඇයි ත ඔය කාරණ ටික. මම මූලිකවදාලා සාමාන්‍යෙන් ආරම්භයට පේලි හතාටක වගේ විචාරයක් ආරම්භයක් සාමාන්‍යෙන් පිළි හතාටක් වැඩි මූුණොත් දහයක් වගේ වෙන්න තියන්ට ටිකක් දික්වුණත් ට කාලය කළමනා කරනය කර ගන්න පුළොනන් කමන්නේ හැබෑ ලොකු හිසක් තියෙන කුඩා ඇඟක් තියන උත්තරැක් බොට පත්කරන් ඩි පෞත්තරේ පරිමාණයට හදන් හොද ආරම්භයක් ගත්තර පස්සේ ඔබට පුළුවන් යම් විදියයකට සාර්ථක අවසානයකට එවගේම මැද හොඳින් පිරුණු උත්තරකට ගමන් කරයි. අපැපි ඒ කිරීම සඳහා යන ගමනේදී උපටන විවරණයට සම්බන්ධනවා දැන් ඔන්න පටන් ගන්නවා කතාවේ මෙන්න මේ උපටනේ. සතයෝ කවදාවත් සපලන ආදරයක් ව ලැයියාගේ හදවතාහා පෙන හල් උපසාරු කළ අියක්කා සමානවිය ඇය හෝට ඇවිදින ප්‍රතිමාවක් විය. සතයාති චරිතය සම්බන්ධෙන් අපිට පේන කරුණු මනවාද ඔහු උමතුවෙන් මෙ උමතුවෙන් ගැහැනියකට පෙම් කළ අයෙකු බව එවගේම තමයි සමාජයේ සමච්චලයට ලක්වන අයකු බව තව ඒ විත රක් නෙවෙයි සතයගේ චරිත තාව පේන ගත්තමයි රැකයා විරහිත අයකුමුත් තාවකාලිකව යම්යම් බෘරතින්දල නිරතව ජීවිතය ගැටගසා ගත්තායෙකි අවසානයේ තෙරේසාගේ අහිමිවීම නිසා බොහෝදුරට උමතු හැසිරීමක් පෙන්නුම් කරයි හරිද දැන් ඔන්න ඔය අපි දකින සතයාගේ ස්වභභාව ලැයිගේ ස්වභාව ත ඔහුග සම්බන්ධයෙන් ඉස්සල්ලා පෙන්නන්නේ ඕ උමතුවෙන් ගෑනු ළමෙකුට ආදරය කරලා ඒ උමතුවෙන්ම පීඩාවදින කෙනෙක් කියලා අපන ඉස්සරහට දවසේ අන්තිම හිරැස් අල්පය කඩොල් කැෑව මුදුණේ පැක්ලිනිි කොඩා කුරල්ලෝ සැඳයි ඇඳුරය සැඟවූ නොය මුහදාසන්නේ පිටි සුදුහුණුගා පිරියම් කළ සමර බිත්්ති සයිත ශාන්ත මොනිකා මඩමේ මල්වල සුල්ලඟ රැදිී මල්ොල සුවඳ සුල්ලගේ රැඳී තිබුණේ. තකොට මේක හොඳ චිත්තරූපයක් දර්ශනීය චිත්තරූපයක් මෙ චිත්තරූපය බොහෝ විට මිනිස් හිස්වලට ඉහලින් ගන්නා දර්ශනයක සවභාවය පෙන්නුම් කරනවා ඒදරක් නෙවෙේ මේක මීගමුව වෙරල එමනැත්තං මුහුද ආශ්‍රිත ජනජීවිතය එම ආය කනපුලන් පිහිටීම චිත්‍රණය කිරීමට ගත් උත්සාහයකි ඊට මේතමයි සත අන්න පැත්තතමයි ලැයි අන්න ප්‍රදේශය. අපේ නෛදිරියට. ගල්පරතර කැලතන මුහුද වඩදිය බාධයානුව උදේහවා වෙනස්ව වන කලපුුව මිට අුරුදු විස්සකට පෙර. වෙරල්ලට ගොඩ ගැසූ පතිමාවක් නිසා ගොඩනැගුණු පල්ලිය ගිල්නට ඇපූපස්ථාන කරන කන්න්‍යයා සොයිරයන්ගේ මොනිකාමට මහැ් ගුරුතුමමා වහේ මහ පරාල දැක ට ස ග. ප්‍රාථමිකට සිම උනු පාසල සහමුනිවරණ දෙදෙනකුට කැපකල තොටුපල සහිත ගම ලයාට කවදත්වනෙන්නේ පැිරු උක් කැලෑවක් ලෙසිනි ස්ටි රශ්ාවක් රස්සාසාවක්නොන ලැයා සිතුනු සිතනු පරිදි ඉන්න උබෙරිකා යුෂගත්තේය. ලබ කල්පනා කරන්න ඒ ස්ථාන ටික විවරණය කරන හැටි. තර ඔබ මීගමෝට ගියොත් ඔබට මේ හා සමාන භූමි ප්‍රදේශයක් බලාගන්න පුළුවන්. ඔ මීගමෝට ගියොත්. ලංකාවේ එක්තරා යුගයකදී ආරම්භවෙලා පිහිටවල ඒ පස මුහුදු සුලන් වැදිල දිරාපත්වෙලා පරණ වෙලා සිමෙන්තිවල පොතු ගැල විලතියෙන මේ වගේ ගොඩනැගිලි දැකබලාගන්නට පුළුවන්. ඒ අතරම ඒ ප්‍රදේශයහිටපු නමදිනාගත් පුද්ගලයෝ අසැ ගුරුතුවා හරිද එට සාාන්ත මොනිකා මඩම ට පාසැල ිනිිලොටු පස්ථාන කරන තැන පල්ලිය. ඒ සම්පූර්ණයෙන්ම භෞතික තියන ගොඩ නැගීලි ඒ ප්‍රදේශයේ ස්වභාවය කියාපාන්්ඩ කතුුවර රෑ දක්කළ තියෙන උත්සායි. ඒකම ඒ සියල්ලට සම්බන්ධ කරනවා ලැයිව ඔවුට මේ සියල්ල පෙනෙන්නේ පැණිපිරුණු ේද උක්්‍යෂ පිරුණු කැලෑවක් වගේ ඕහ ඔබ හට පේ නො පැණිපිරුණු කැෑවක් වගේ ඒ උක් කැලෑවෙන්. ැමති කැමති විදිහට තැන් ඇන්ගවලදති පැි රාබිවා කියල කිවේ ඒ හැමස්ථානයකම ගැවසමින් රැකයා කරන්න ඔහු කටයුතු කලයි කියන එක. මේ උපුටනේ ප්‍රශේෙන්ට ලිව නත්තහන් ඔබේ උත්තර අසම්පර්ණ අසම්ූර්ණ කියන වැඩම් නෑ හරිද. කඩුවනතුව යුද්ධට ගියා වගේ. ඇයි අසම්පූර්ණය කියල කියන්නේයි කතා කරන්න දෙයක් නෑ. හේතුව තමයි මේ කතමයි හොඳටම පේන්න කතාකරුවවා හරයටම. අපේ ලැයිව ස්ථානගත කලා කියලා ඒ අදාල තැන ඒ අදාළ ස්වරූපේ සා ලැයව හරිටම ස්ථාන ගත කළයි කියල්ල අපිට පෙනියනවා එතනදී ඉ ඊළඟටනවා ගමේ සිිට හු මාල්ුුවවෙදදි සිට හුල්ුිය අහේනි දැනු විට පාලමයේ බිලි බෑවේය දි සරපයන්වැනි ආදාවන් ඇැල්ලීම අත්දගුණය හොට තිබේ පල්ලි කාණක් එහෙවත් පින්කාස්ොරකම් කළ අවස්ථත් තිබණි සතයයානමට බද ලදේ බෝට් වැඩ පල මැකැණනික්ලා විසිනි සැිබ වාද දක් හල ීමම තතුරයි දුුවක් ලබීම වන වාසනාවක් බව ලැයියා කල්පනා කළේය. ොට අරවාගේ තැනකදී හෝ ස්ථානගත කරනවා ඒ සංස්කෘතිය ඇතුලේ. ඊලඟට ලැයා දීවර උපසංස්කෘතිය තුළ නිරතූ රැකයා මොනහද කියල පෙන්නුම් කරන. ලයි දීවරුපසන් සෘතිතුර නිරත රැකයා මොනවාද කියල. ෑ අපි කිවනේ අර චරය ගොඩනගන්න හැමිටම මේනි සංස්කෘතක සම්බන්ධ කරලා කියලා දැන් අට පෙ යි මාලුවෙන්ද සිට හවල්ුන බිලී බෑව ආන්දාඇල්ුවවා පල්ලි පින්කාස සරකන් කලා බෝට්ටු මැණනික්ලගේ තමායි ගමේ බෝට්ටු මැකනික්ලත් එක් වැඩ කලා එක්කෝ මස්සේ එය ගමේ කෙල්ල ්‍රාදරය කළා දෙැවයි සතය කියනත් තර මතකෙන කතාති තමකාසි අරකත්ත නිසා කියලා බෝට්ටුල්ට හන්න එනිසායි ඔට නම් පටබදුන කියලා ති මේ කාරණ අදහ බලන් අයි අතරන්න දෙයක්ම පැහැදිලම අපිත දැන් වන්න දවල්වැරන්න භාෂාව උපමා පාවිච් කලා එවන වලියන්න තින පශ්යට දලව ලියන්න දතිී මෙන්න චරිතය ස්වභාව මෙන්න සංස්කෘකතක සම්බන්ධ කලා තුයි වගේ කාරණ ඔබට සටහන් කරන්න සිද්ධ වෙනවා එත්තකම ීරගටකයොත් තෙරෙසා බෝට්ටුව කමයකින් ඇදගෙන තොට්ටුපොලට රැෙන එන විට අඳුර වැටී තිබුණි ඔහුඩ බැලිව බෝට්ටුවේ වැතරන විට දහස්කරන් තාරකා හාසේදි දිසුනේය ඔට බෝට්ුව පහ දනේ ඇගේ නූල් පටක් පත් ඇති ගැහැනය කලෙසිනි ඔහු ඒ රෑ බෝට්ටුවේ ගත කර අලුම අවදි විය මෙන මෙතන ලියන්ඩ වෙනවා මම කීපට විරුද්ධක මංකි නවේ මෙතන ලියන්ඩ වෙනවා මෙන මේක සංකේත ආත්මක අවස්ථාවක් දැ මම සිද්ධාන්ත පාටමුගරන්න දික්කිවා මෙ තෙරෙසා බෝට්ටුව කියලා කියන්නේ තෙරෙසා ඔහු තරෙස බෝට්ට නිදාගන්න කොට එක තෙරස බෝට්ටුව කියන තරෙසාක් කියෙන නමතිකෙන බෝටුව උනිදාගන්නකොට ඔහුට බෝට්ටුවය දැනෙන්නේ නල් පොටක්වොත් නති ගහැනියයක් ලසින්. එක ඔහට තෙරේසත් එක් කිසිම් සුංගාර එක්වීමට එක්වීමට අවස්ථාවක් ලැබුණ වගේද දැනෙන්නේ. තරේසත් එක් එක් වනාවගේ ොහට දැන බෝට් වැල්වෙල න්නකොට මකොද හොට මේ තරෙස බෝට්ටුව කියල න තරෙස වගේ දැනෙන්නේ. මේමක් වුණේ නැහැ මේංකේ තාත්මකො පෙන්න ලති නද කතුවර. මටට වෙනස් සදහස දැන්ක හදන්නේ මොකක්ද මම කියනවා මේ බෝට්ටුවේ මේ ලැයියා මෙහෙම නිදාගන්නේ එක මේ දීවර සංස්කෘතිය සහ ලැයි ආතරති විච්ච සම්බන්ධාව පෙන්ෙන සංකේතියක් ලැයියාගේ චරිතය මේ දී සංස්කෘතිය ඇතුළේ පැළකරන්ට දාපු එක්තර අවස්ථාවක් හැටියටයි මට කියන්න තිය නිසා මම ඉතාම වැදගත්කොට සලකනවා හතුවරයා මේ මේ දාලතියෙන අවස්ථාව මටහිතනවා මේ රෑ මේ බෝට්ටුවක ලැයි අබුදිය ගන්නවා කියලා කියන්නෙම ඔහු මේ දීවර සංස්කෘතිය තුළට කොයි තරම් බැඳල තිබ්ද කියන අදහස ඉං ඒක සංකේතයක්කට ගෙනක්ත්තිය වා ඒකත් අපිට පෙන්න්න පුළුවන් දැවබට පේහින ඇති ම වෙනවා කතා කරන්නේ මම ප්‍රශ්න ගත සංකල්පයට ම ෝස් කල තින්න අභිගත කල තිනන්නේ මංඒක දැම්ම කතා කරමින් යන්නේ ඉලඟට ස්ව බෝට්ේ ලෝරන් සයියගේ පෙන්නුම ජනරාල් දැන්සිල් කොබය කඩුව මහතාගේ පෙන්නුට සමාන විය. මාල අය අනුව බ්ඩානක මහතයම බෙල්ලේ ම්ලරයක් ගටගසාගෙන හරි කලින් මුහදස බලා සිටියේ. කිලුට සරම කඩ ු සහ ො ොප සැර සිට පුරදුුතම හිතවතුන්. එලෙස පන්දර යම ෙස්මරකරන සිට ලක් විය දැන් මේ කතාාව මිනිස් වටේ මේ කතාව දෙවනි ාගේ මේ කතා කොටස් දෙකයින එක පැත්තකින් ලැයික චරිත නො දෙවැනි ාගට පියවා. එඇදි පේනවා ඒගොල්ලන්ගේ ගමේහිට පුධීවරයන් හොඳින් හැඳ පැළඳගෙන ඉතාලීට අන්ට හදනවා තොවට මේ කොට සසත් කොහොමද අපි විරණ කරන්නේ මේ කොට සි විවරණය කන්න පුළුවන් මෙහෙම. ැ අපි අද ගිහිල්ල බැලුවෝත් මීගමේ ලංකාවේ බස්න අයර පලාාතෙන් මුහුදු බඩ මීගමේ ජකින් හම්මෙන් එක ප්‍රවණතාවක් තමයි මේ විශාල වශය නේ ප්‍රදෙස්වලය ඉතාලිටයම ත ඉතාලීට විධාකාරලින් ගියා තමයි ති මේ නීත්‍යනකූල නොහොන විදිහට බෝට්ටුවෙන් ඇත්තන් නැවත් කිවටතින් මහනයවකින්නෙවේ මකරි බෝට්ටුවකින් සමහරු බෞද් නිදීවර ආත්‍රා අවලින් ගිහිල්ල මගද මාරුුවේ ඔන්න ොම හොම හිල තලි පයිනවා දැ මේක ඒඒ ප්‍රදේශයක දෙයක් එතඒ එකත් ඇතරම ඒ දැන්නංයේ සෑහෙන් නීතිවලින් වැටබැඳල තිර නිසාමවා නැවතිල තියන මුත් කාල ඇත්තිබුණ යනවා යන ඉවරයක් නෑ හයටදි පුංචිතාලයක් මීගමෝ කියලා කියන්න තොට ඔය සංස්කෘතිය වටහා ගන්න තියෙන හොඳ අවස්ථාවක්කෝක එතට ඔය සංස්කෘතියේ අංගයක් බාවට පත්වෙලා තියෙන දෙයක් කෝක ඒ සංස්කෘතියේ කොටසක් බාට පත්තලා තියන දෙයක් ෝක එතර ඔහු ඒැන්නේ ලැයිාව මේ මිනිස්වටේ මැද්දට එරික්කිල පරක්්‍රි යවන්නේ සංකේතාත්මකදහසකින් ොහද සංකේ තත්ම අදහස ඒත් තමයි ලැයියා මේ දීවර සංස්කප සංකෘතිය ඇතිවිච්ච හැඟිච්චදයක් වෙච්ච හැමෝටම කිය කියාන ගමනත් නොවෙච්ච ඒත් මිනිස්සු තොගපිටින් ගිය ඉතාලි ගමන කන වැඩිට නිරාවරණ වෙන තනද ත ලැයියාගේ චරිතය මෙ තැක් කලා ගොර නැතුේ මීගමේ සම්ප්‍රදායක සංස්කෘතිය එක්ක නම් ෝට්ු ස්කතිත් එක්න කලපු සංස්කෘතිත් එක්කනා බෝට්ටුව කලපුුව කඩොල කැලාෑව වගේ තැන්ෙක්ක ගොටනැගුවනම් මීකමමු දීවරප සංස්කෘතිය අලුත්මක කෑල්ලක් වෙච්ච බෝට්ුවෙන් ඉතාලිට කියනකරත් ලයියාවගේ ඉන්දෝනි එනිසා කතාකරව ලයිාව එතැට ගිියනවා. ගැෙනහිල්ලා ඕන්න දැන් එයාාව ීලති න දැඟති ගන්න එයා අතනදී මොකද කරන්න ඒ අතනද මේ ගමන වලක්වන් හඳන ඔක්කොම කරලා අවසානයේ මේ ගමනන්න ීරණය කරන ඇඒ යිීරණය කරන්නේ ය අපි හමු තෙරෙඉන්න ඉතාලිය ඒ හි ස්ටරටයක් කරනවා ගමට වඩා හොඳ පරිසාරයකදී ඉතාලි කාරයන් මද තමට තෙරෙ හමුණුව ඇති බවත් මේ පෙනමෙනනිසින තමට කැමති වන්න ඇති බව ලැයි අට සිතිින කතාරයි ලයිට සින්නේ හැරද කොට දැන් ල්පා කරල බලන්න ඕනනි මොකක්ද කල්පන කරලා බලන්න දන්නේ. තෙරේසාට තියෙන කැමැත්ත නිසා එකන ලැයියගේ චරිත අන්‍යතාවුණේ උමොතු ප්‍රේමමන්තයෙක් කියනකන. තො ෙරේසාට තින්න කැමැත්ත නිසා අවසානී ලැයියා මීතාලිකගමනට කැමති වෙනවා. තර ලැයි අලට තියන චරිත අනන්න්‍යතාව ඔපට පබේන මොකද ඔහුගේ චරිතාා අන්‍යතාව තමයි ඔහු ප්‍රේමවන්තක් කියක්. ඒ චරිතාන එතාව හැමවිටම සම්බඳධ කල තිබ කොහෙත් එක්කද ජීවර උපසංස්කෘතියයක් එක්. එනිසා හරියටම මේ ප්‍රශ්යට අදාළ ප්‍රශ්නය නිරීක්ෂණයක් මගේ මේ කතාාවගෙන මම හිත බදක් මිතින්නේ ත ඒකට අදල් උපට ඕනෑ තරම්කින් හොයා ගන්න පුලුව අප නොයිදරීට අපි ලි නො අවසානය අපේ දෙන්න පුළන් නිගමනයක් සඳහන් කරුණු අනුව බල කල පෙනීයන්නේ දීවර උපසංස්කෘතිය තුල ලැයියාගේ චරිතය පිහිටවමින් ලැයාගේ ජීවිතය සල්ලම ප්‍රබල සංසිද්ධීන් ඒ දීවර ජන ජීවිතය හා ගැටගසමින්ක ඉදිරිපත් කරල තියෙනවා කියෙනගත් අපිට කියැන්න පුළුවන් ම නිගමනය කරන්න වෙන්නේ විශෂයෙන්ම ඔගේ ප්‍රේමය ඔගේ රක්ෂාව සහවසානය හොයිතාලියම. මේ කියන කාරණා තුනම ඉවල්ියන්ඩ මේ කියන කාරණා තුනම මෙම මේ හා බැද තිබුණා කියන අදහස. තයෝ අදදි වශයෙන් අපි ඉදිරිපත් කරමින් ගන්න පුළුවන්. තමයි අවසානය මේ කෙටිකතාවේ මේ අදාළ විචාරයේ. මකට හැමදාම කියනවා සටහන් තොග පිටින් පිරවමින් පලක්නෑ. ප්‍රශ්නය ලීන විදියඔොලුවට ගන්න තර්කානුකූලව ප්‍රශ්නලියන්ට උත්සාහ කරන්ඩ එක තමයි අපිට ඉතාම අවශ්‍ය වෙින්. අපි දැන් ඒ ප්‍රශ්නය වසන් කරලා පියමු ඊලාඟ ප්‍රශ්නයට සම්මත කතා ආකෘතියෙන් බැහැරවීමත් මුක්ක චරිතය හා බැඳුණු සිද්ුවීම් නිරූපණය හිලා යොදා ගන්න රචුනෝපක්‍රම නිර්මාණශීලිත්ත්‍ය නිසා ගස් කෙටිකතාව සාර්ථක වී ඇතවිමසන්න. පිල්තුර සැරසුම් කරනවා දැම් මේ ප්‍රශ්නය පැහැදිල්ලියීම අපිට පැති දෙකක් පෙන්නුම් කරලා තිනවා. එකක් තමයි සම්මත කතා ආකෘටීන් බැහැරවීම කීමේ. අනික මුොක්ක්‍ය චරිතය හා බැඳුණු සිදුවීම් නිරූපණය හේලා යොදා ගන්නා රටුණුව පක්කරමල නිර්මාණශීලිත්වය කීම එක. දැ ඔය මූලික කාරණා දෙක දිහා බලන්න මූලි කාරණා දෙක දිහා බල එතකොට සම්මතා ආකෘතියන් බහැරඹනා කියනක ඔපපු කරන්න් ඕනේ ඒවගේ ප්‍රධාන චරිතය හා බැඳනු සිදුවම් ප්‍රකාශ කර නිර්මාණාත්මක බවක් තිබ්බයි කියලා කියන්න ඕෝනි අපිට තියන වෙලාව අපි හිමින් සැරේ බලමු අප කෙටි කතාව ගස්ස ගස් කෙටි කතාවට බලංයා තොට පිළිතුරේදී ආරම්භයගන්නෝ තරි්ලෑන් කරගන්න ඕනේ අපිට පැති දෙකක් ආකෘතික වෙනස ගැන කියන්න ඕනේ වගේම තමයි අපි හිළඟට කියන් දෝනේ දෙවැනිග තමයි රශනෝ පක්්‍රම හරි ඊට පස්සේ අපිට පුළුවන්තුුණනම ඉඳල සට පුළන් අවසානය දෙන්හ දැමකෙට කතාවේ අපි කොහොමොද අපේ සාකච්ඡාව පටන්ගන්න ආරම්භයගන්න අප ආරමට ලීනවා නිර්මාණයක ආකෘතිය හා අන්තර්ගතය එකසේ වැදගත්තය ප ආකෘතියේ කාර්ය භාරය මොක්ද අය මොටද අකෘතිය කාරය භාරය මොකක්ද නිර්මාණයක ආකෘතියෙන් මොකක්ද වෙන්නේ. අකෘතිය මොකටද කියන කාරණය සරල උදාාරණයක් ගත්තොත් මබට කියලා ති නවා සාහිත්‍ය නිර්මාණයක් න ඒ බාහිරයට දිස්වන විදිශ දැ වෙනත් එකක් ගත්තත්තේම සාමාන්‍යෙන් ගේ දකිවීම උදාහරණය කතාව ගන්නදම කිරිපිටී කිරිපටි ගරහ කිරිපිටි පැකටේ කට දාලා තවලකු පෙට්ටි කරත්දාලා එක වටට පාට කරලලා මොන හඩි දාලා මේේද ග්‍රතර පාටහරිමක්රසිීල්ලෙකුත් හාල ලක්සට දෙමත් පුළුවො එකම කිපිටි හැබැයි අපි ආකර්ශෂණය වනි අරම ආවරණය කල තිබා එක බැරදී කියළ කියන්න බෑපිට කම කතාව සාහිත්‍යයේ ඉදිරිපත් කරන්න පුළ ආකෘතියනවා ආකෘතිය එක වෙනස් වෙන්න බලුව ගට හොදයිනේ. මුලමැද අග සහිත සම්මත කතා ආකෘති එකක් සමාට ආකෘති වෙනස් කළ දිරිපත් කරන්න බුලෝ. ඒ වෙනස් විවිධ විචිත්‍රවත් කතා ආකෘති සාහිත්‍ය නිර්මාණයකදී පාඨකගේ ආකර්ෂ්ණය දිනා ගණඩ හේතු වෙනවා. සමහරලාට පාඨකයාගේ කුතුහලේ දල්ුවන්නේ වෙනස් ආකෘති විසි. සමාල්ලාට පාටකාව කතාවතුළ රඳවා ගැනීම වගේම පාඨකයා කතාව තුළ අ ගවේෂකයක ඉතත්වට පත්කරන්නත් ආකෘතික වෙනස විශේෂයෙන්ම ආකෘතික වෙනස්කම් කියලා කියන්නේ නිර්මාණ ශීලිත්වේ ලකුණක් තිකොන් නෝක. කතාවක අන්තර්ගතය කතාවක අන්තර්ගතය ඔු න්තර්ගත සමන්ත වන්න වෙන මුණනයිද චර්තන රූපණ අවස්ථාන රූපණ විට අමතර රෝපට කියන්න පුුව කතාවක විීද රචනෝපකරම් පාවිච්චි කණ පුුවොය ඔක්කොව මොතුව වෙන දෘෂ්ටිය මේ ඔක්කුම කතාවක කුමකට දයිති වෙන්නේ අන්තර ගතේ ඩයිති වෙන මේ එ කොම කතාව අන්තර් ගතයට අයිති වෙන මේ කාරණාවලට පස්සේ අපි ඊළඟට කතා කරන්න පටන්ගන්නේ ශරිදත නිරූපණයකදී නිර්මාණශීලී න්න කොෝමද කියල ැ චරිත නිරූපණයකද නිර්මාණශීලී වෙන්නේ මේන්න මේ ස්වරූපය කොහොමද ඇයි ඔබ චරිතයක් නිරූපණය කරනවා නම් ඔබට නිර්මාණශීලී වෙඩ තියෙන ඉඩකඩ ඔබට පුළුවන් ඒ චරිතා ආශ්්‍රිතව සංකේත ගොඩනගන්න ඒ චරිත ආශ්‍රිතව උපමා ගොඩනගන්න ඒවගේම වැදගත්මදේ තමයි ශරිතය මෙබන්ඳු අයෙකු යයි රිජ නොකිය එක කියන්නේ චාරිත ලක්ෂණ විවරණය නක රි රජ විවරණය නොකර ශරිතය නිරායාසයෙන් ගොඩන ගන්නට හැරීම දැන් මං අයි කියනව පොඩි දෙයක් හොදේ තැන් කාටක මේ බල දෙතනවා නම් හොම්බූ හරි සංකීර්ණයි සආදරය ගැන ජීවිතය ගැන දුක ගැන වේදනාව ගැන කලාව ගැන කලාවෙන මං කතාරනවාන ඒවා ගැන කතා නොකර ආදරේ තියන ලස්සවන සුන්දරත්වය ගැන කතා කරන්න නැතුව සමොන කතා කරන්නටගෙන කාන් පුලුව පලෙන්නිිම කාරණය තමයි ජීවිතය ගැන ඕන කරනය ම කතා්‍රහගර ගීනවා. හරිද හරි මං එතැට ඇවිල්ලයින්නේ ජීවිතය ගැන ඔබට කියාදන්න වගේ විශේෂ තිසය උගන්න. මුො ඔොබ ලියන්නේ විභාගයට ජීවිතය හබ්ෙක්්ට ගන්නන්නේෙවෙයි ලියන ංහල ාෂාවහ සාහි්‍යය ඒක උගන්න කොට නිකම ජීවිතාව බෝධය ලැබෙනවා අවස් ඇංගලම මැදතව දෙවල් කියීනවා ඔබ අරම් බලන්න මාකංස් කීම එකක් එකන්නේ උසස්පෙල පිළිතුර පත්‍ර ඇගේන් පටිපාටයරගෙන බලන්න ඒ සපල පිළිතු පත්‍ර ඇගේන් පටිපාටයගෙන ැලුහ පැෙන මාමේ ලියන සමහරේවා ඒවත් චරලයි කිය එනිසා පේපර් මා කරන්ඩ ගිහාම ශ්පත්තර බලන්ඩ ගහම අපි දකිනවා ඔබ වෙන දේවල් ලියන්ගනවා ප්‍රශ්චට උත්තරය නෙමි වෙන එකයකි වලියන් එනවා. ඒවට ලකු මුහම්බෙන්නේ නැහැ අවසසාන ඔබ මොනහරි ටිකක් කහගෙන ඉඳදලා රසකතා හලා රසකතා බලල රසකතා කියලා අවසානි ඔබ විවාාගෙන් ඔබට යන්න පුලන් අරුණුට යනනෑ සාහිත්‍ය භාෂා පුගන කොට අපට කතාරන්න බොෝ දේවල්ල නවාම පිළිගන්නවා හැබැයි. ඒ අදහස්වෙන්න නැහැ ඔබ ඒවා පමණක් එකෙන ගත්ත යුතුයි කියලා දැ මේ විස්තරය වුනත් පමණට රාදිගකකිවොත් ඕන්න ඉන්සැවර ඇති චරිතය නිරාශන් ගොන ගෙන්ඩ හරිනෝහරිදකල්පන කළ බල දැංගමට පේනෝ අපේ ප්‍රශ්නය උොඳ ප්‍රශ්නයක්ඒක සම්මත කතාාකෘතිය බෑරලාති න මුක්ක චරිතයයා බැඳුරු සිදුම් නිරූපණය කිරීමට රචනෝපක්කම නිර්මාණශීලි පාච්ි කරනු තර මන්දැ කින ආරම්භේ ආකෘතියක වෙන සසා රචනාවපක්කම ඒවාගෙන මංසල් සුන් කල උත්තරේ ආරම්බෙදි ම කියීනවා නිර්මාණක ආකෘතිය අන්තර ගතය වන්න මෙහම ආකෘතිය ස්භවිමන්න මේකයි අන්තර්ගතය ගොඩනගන්නමන්න මේවන් වෙලට චර්ත නිර්පණයකද නිර්මාණශීලි වෙන්ඩෝන එවගේම වැදගත්මකාරණයක්තමයි චර්තය නිරාශෙන් ගොන්නගට හැරීම. ඔය කාරණාටික කියලා මං කියනවා නිසංක විජේමාන්නගේ ගස් කෙටිකතාව ඉහත සඳහන් කරුණු කරුණු විවරණයට උපයෝගී කරගත හැකි උසස් උසස් නිර්මාණයකි කියල බයනතුව කියලම් පටන්ගන් සාමානය හෙම ලියන්ට කියලා කියන්නේ ඔයාලට හැබ ඇත්තර මේ කෙටිකතාව හරිම උසස් කෙටි කතාව ඉති අපි ඒ අරගෙන බලමුි කොමොදෙන් වෙනනිික. පලවෙනි උපටන වරෙන්ටඇවිල්ලකිනවා. අඩක් කැපුමෙන් කඩා වැටනු මහාපළු රුක්ෂයට අටවි සියම්ඹලාවේ ගුණ පාල මිය ගොස් සිටේය දිගහැරුණු සුරතට ඔබ්බෙන් පොරවක් වැටී තිබුණි සුළඟ නිහඬ වී ගස් නිසල කළේය මවනවෘතයෙන් කරබාගත්තේවා අවු මගුලකට සාභාගී වූ මිනිසුන්වෙෙනනි පතන ශීලී කහ පැහැති පත්‍රද ල අදර මල්ද ගාවරනණ මූුණ සිපගනිමින් තිබුණින් හරි මූලිකව ගත්තොත් එහෙම අපිට පේනවා ද මේ චේදය ගත්තොත්තේම චිත්තරූප ජනනය කරවන චේදයකි එකත්තබිලියලා අපි ඊලකට ලේනවා ආරම්භේටත් අවසානයටත් එකමචේදය යොදා තිබේ ආරම්භටත් අවසානයටත් යොදලතියන්නේ එකමචේදය හරිද වැදගත් කාරණය තමයි මොක්ද ඔ වැදගත් කාරණය තමයි ආරම්භක චේදයෙන් පසු නඩුවිභාගයකට ඉන් පසු සියඹලාවේ ගුණපාල පිළිබඳ පිස්තරයකටත් අවසානයේ නැවතත් ආරම්භක චේදයටම යොමුුවීමත් ප අපිට පේඩදන්. මේ කාරණාවලින් පේන්නේ කතාවේ මුල මැද අග සහිත සම්මත විකාශනයක් නොමැති බව කාලානුක්කමික ගැලපීමක් නැත කියන්නේ එක ඒ කියෙ ළමයි දැන් සාමාන්‍යෙන් කල්පනා කලබලොත් මුල ආරම්භ වුණා මැද ගියා අද ඉබර වුණා එහම වෙන්න පැ. ඒම නෑමියකි දැන්ගන්න මෙයා සීමමලාේ ගුණපාල මිය ිල්ල ඉන්න ඊලට යකගේ නඩුවිභාගේ ඒයාගේ මරණය කරත නඩු විභාගගේ ඉඩස එක පාට්ට සීමමලාේ ගුණපාල ජීවතුන් අතරඳල යා කෙලීම ගස් කැපීමට විරුද්ධ වැඩකරප හැටි ඊල්ල අවසාන ආයා ආරම්භ චේතම දාන. කතාකරු වෙනස් ආකෘතියක් පාවිච්ච කල තියන්නේි ඒක කිසිම්දික නැවම් ගතියක් තියනවා කතාවට අපි ආකාකර්ශණය කරගන්න හේතුලලා තිීවා. මේක බල සහරය කැනල නෑසර් චේදක පොඩි වෙනසක්තියනවා. අවසානතින චේදය අන්තිම පේලිය වෙනස් හරි ඒ පෙලියත් මං ඉස්හට ගන්නවා හැබැයි බොහෝදුරට චේද දෙක සරර්ම සමයින අරන්තින් පෙේලි අංකලම චේදගේ එම චේදකම තිී. දනිසා මේක ඉතා විශේෂයකක් සාමාන්‍ය කතාවේ. ක්‍රමයක්මලගේක් මෙන්න අපේ චර්තනය රූපණය ගැන කතාවට සමලාවේ ගුණපාල මීට අවුරුදු පහකට ඉස්සර මිත්තික ුඩුවේ නැගී සිටියය උත්ස කලු මිනිස්ශසකු වුවහෝ අත්තු කපාදැමු දඹ ගසක් සේවිය දැම් බලන්ඩ මේ උපමාවද මේ උපමාව ඇවිල්ලා ගුණපාල ගුණපාල දුර්මකවන ආකාරය නැත්තං උසාවියේදී බියටහා කම්පනයට පත්ව ආකාරය කියාපානකක් එත ඔහුගේ චරිතයදී ඔහු උසාාවියකට ගෙනහිල් ඔහු බයිවෙලා ටිය කියන එක කියා පාන්නේ කතාවේ මුක්්‍ය තේමාව වූ ගස් ආශ්‍රිත උපමාවක් මරුණයනේ චර ෝද වලන්නකු ඉතා හොඳඉන්නේ කතාවේ ප්‍රධාන තේමාව ච්ච ගස් පදනම් කරගත් උපමාවක් කරගෙන කහලදාන ලස්සන්ට කතාවේ සීමලාව ගුණ පාලද ඕකමතමයි ඊළඟටත තරකට ම න්න ඊළඟට ගස් වැැවීම සම්බන්ධ ලොකු බලාපොත්තුවක් අරගෙන හැනවන්සීද සීමලාව ගුණපාල වනාරක්ෂ කමුටේ සභාප තිලකට එතනද හුබ සමාන කරන්නේ අලුත් දළු දැමූ ගහක් බඳ සමිනි සෙක් කියල හැරිද. එතකොට බලාපොරොත්තු සහිතව සීබලාවි ගුණපාල තමන්ගේ අදහසසි දිරිපත් කරන ආකාරය අලුත් දළුදම ගහ බඳ උසමිනිසෙකි. ලැබට පේවා කතාවේ මුක්්‍ය චරිතය ගොඩ නංවන්න ගේන නිර්මාණු පක්‍රමය. කාර ලස්සනයි. ඔට කැ පුළන් ගස් ආශසිිත උප්‍රමාා පාවිච්චි කල තියනවා. ඒ පුද්ගල අවස්ථානු කූලව මානසික වැටනවා ආරයක්. නක පිද ලු ල රතු සහිත කාරෙ කිය පාන් උපමා පා ච්චි කල්ල තිනවා ඒ රිතය සභාවය කියපාන්න ඒ අතර තින ගස්ොලි අන්න ප්‍රධන ප්‍රශ ලස්සන්ට ගැලපේනවා ප ආකෘතිකන කතාව ඉවරයියපේ චරිතය ගොඩනගදදිී කොයිත රදුරට රච්චකයා චය ගොන්න ගදදි කොයි තරම්දුරට රචකයා උත්සුක වුණාද කියලා මොකක් කරන්නද මොක් කරන්නද. විධ නිර්මාණෝපක් ක්‍රම විජරජනෝ පක්‍රම පාච්චිරන්න. තැ කල්පනා කරන අපි ඊළඟට මෙන්න මේ කොටස සීමලාවේ ගුණපාලවන තමා රජයෙන් ලීක් කැපීමේ චෝදනාවට වැරදිකරුද නිවැරදිකරුද රුපියල් පන්සීක් දඩකෑ ගුණපල දක් පිටිකමින් එලිට බැස්සය දලිමට කැපෝර්ට ඩගෙවේ කපං්ජන් දිගට හරහට කියලා හුහිතනවා දැන් එතනද යථාර්ථවාදී මිනිස් සුමහවෙේ තමා වරදක්හර නොහිතන දෙයක් තමන් කල ති තමන් බාය ක්‍රියාකාරගම ට නුසේ ප්‍රද න ර ලා නක. හහි ම ්‍ර රක් ඔහන රදදක් කියලා න පොලසිල ද මනස සින බලත් ක කියලගන බල කළන කනු නු නෑ මම මේ බලත් කෙලග රද දක් කිය නමුති එක රද්දක් ඒ දුව හරිද කලෙට කියග හක්බ බදුවි කදගන්න. ඒහිතනක වැරද දක් කියලා. ත මිස් ස්බ තමයි තමා නොකල වරදකට දඩුවමක් ලද විට පලිගැනීමේ චේතනාවක් හටගන ඒ පලිගැනීමේ චේතනාව කියන එක. යථ ආර්ථවාදීව පෙන්නුම් කරලා තියෙන්නේ බලන්න ඒ බව පෙන්වන නිර්මාණශීලි දෙබස් කප්යන් දිකට හරට කප්ඥන්ක දිකට රහට කිය ඕගතින කෝපය එක පෙන්නුම් කරන්නේ ඒ නිර්මාණශීලි දෙබස් වලින් සාර්ථකයි. කොහොඳ දම් හොද විබරණ හොඳ නිරූපණයක් එක හරි දෙ ැනක ඔබ. හිතපා එක මේ සරල දෙයක් කියල හොද නිරූපණයක් කිය සාර්ථක ඉළඟට ආයකනවා ගිමියම් දහවල් කළේ අධිෂ්ඨානය එරාත්‍රිය හිීල් හෙවනේදව හිතන් ඉල්ලාස් කරගන්න සිදුරිය ලී කැපීමේ විද්‍යාගැෙන ොහු කොතිකුත් දැමි ද. බලන්ඩ ආයි රාත්වියයේ හීල් හෙවනේදී ගිනියම් දව අධිෂ්ාන නැතිෙනවා රාත්‍රී හිීල් හෙවන ද සැනසෙන නිවෙනෝ සෙවන දෙන්නේ කවුරු විසින්ද ගස් විසින් තාවකාලික තරහ නැති වෙලා තවටයකින් හිතන වෙන එක සාමාන්‍ය දෙයක් බබෙන් අහනෝ හිත නියවේ කවරු විසිද එවන දෙන කරුවිසි ගස් විසින් එතකොට සියඹලාවේ ගුණපාල තුළ ඇතිවෙක්්ෂ ඩැඩි කෝපය නිවාදමන්නේ ගස් යට තියෙන සෙවන ගස් විසින්මයි. චරිතයක ඇතුළට සොභාවේ චරිතය ඇතුළට ඔහු ඉතන පටන විදිහ ඔක්කොම ඒව සම්බන්ධ කල න ගස්වවැට මාර වැඩන්නේ මිනි උසාබීටන ගස් කපල දඩයක්ක්කාල් මිනි ආයදැ මිනි අවසන ජීත ති කර න ගස් කටිට රුද්ද වැඩකල් ගස් කියන මූලික ධාරණාව අරගෙන ඒක හා සම්බන්ධ කරන හැබවෙලං උපම ආරමයෝ එක එක එකේක ගේ නවා. සංකේත ගේ න පොලිපොඩිතැන්ගලින් ගස් ගාගෙන නොවා. මේ ලේසි පහසුක ලියන් පුලුවකක් නෙේ මටත් මත් කාලයක් තිස්සේ මත් කාලයක් තිේ සාහිත්‍යත් එක් ගණදුන කළ තියර නිසා. මටත් තේරෙනවා මේක ලේසි පහසු දෙයන්නේ ලියන්නමීම. හරි යනිසා චරිවිතය ස්වභාවේ. පාල හිටිකමක් වනින් තරහ ගන්න ඒ ඒ සැනිීමම නිවෙන මනුස්සේ අනිසක ගැමේ ගැමියගේ චර්ත ස්වභාවය ලියන්ඩ නිර්මාණශීලිව ගස් සම්බන්ධ කරනව තැන්තැන්වල ඒ විශෂ ලක්ෂණයක් එඟට ඉන් කොටස ගත්තොත් මෙ මෙතන ගස් ඕගේ ජීවිතය ගස් හා බැඳුනු හෝගේ ජීවිතය ඒක කියා පාණඩ හරි ගස් එක්ක ජීවිත බැඳනය කිය කියා පාන්්ඩ උබහිතන් ලස්ස නතුමක් පාවිච්චි කරනවා ඉස්සර වගේවෙයි කැල හව දැන් කෙට්ටු වෙනවා කැෑවදැ කෙට්ටවන වි්‍යයක්ත්මක දතුමක් වගේ කැෑව කෙටු වන කැෑව ගස් කප නොහිරන මේ ැන ැෑව කෙට්වුව වා කියලග තර නිර්මාණත්මක යෙදුුම් භාෂාවෙන් යොදාගෙන තියෙන ආකාරයේ අපි යනවා නිළ කොටසට සඩුව කලරවේ තු මස්ක කියනට බළලු කොහම පැළ දහයක්කඒ කළේ පාලු තැන් වල වඩවා තිබුණ සීමමලාව ගුණ පාල කැලේ ගස් සිතවන යන සේලමේ රක්ෂක ආාර දක්වා පැතරගේ ඒ ඇතරම එතන මට පෙන්නුම් කරන්න හම මොත්් විශේෂ නිර්මාණ ශීලි භාෂප පරයෝයක් නහ හැ සීම ලද ගුණ පාලගේ චරිතය පිබඳ කතාරදික සඳදිස්ථානයක් මොද ඔහු ඒ කරපු වැඩේ ගැන ඔහු ගස් ප්‍රති වන වගාවක්. වන වගාවට ඔහු යොමු එච්ච හැටි ගන අපිට ඔොද උදාාරයක් කේ. අපි ළඟට යනු මෙතින් අරකොටස අලුත් දළු දෙමු ගහක් බඳ උස මිනිසක් කෙනෙකත් අපිට ඉතා වැදගත්. ළඟට දැ වෙන මේ වගේ තැන්වල වෙන මේ වගේ තැන්වල ම වෙන මේ උපුට නය ගන්නවා මැරුවත් දැන් ඉතින් මාව නවත් අන්න බෑ ැ ඔහු මැරුවත් දැ ඉතින් මාව නවත් අන්න බෑ කියන්නේ ඒ කැටිවාක්්‍යය මගින් ඔහුගේ තිබෙන ජැඩි අධිෂ්ානය දරිිත් කල ති හු චරිතයයක්කටගත් ම අිෂ්ඨාන ශීලී මනුෂ්‍යක් තමන්ගේ රමුණන කලා කැපවෙන. ඒ බව පෙන්න්න ලොක්ක ඉවරන කලේ ගන ප ෂ්ාන සීලි පුදදුගලේ වතමන්ගේ අරමුණ ගමන් කර ත්වාාවන්ක දක්ක තර ගන යමෝඩද ඒවා වනෝට ලිවවේ සීම්බලාවේ ගුණ පාල තුළ හරිද ටිබිච්ච එක්ත්‍රාවිදිහෙක අධිෂ්ඨානය කියන්න දව්වේ කෙටි වැැකියක් තනි වැැකිය බැලුවත් දැන් ඉතින් මාවනවත් අන්ඩ බෑ මොන්න ගැටලුුවවත් ඔහු එකට මහුණ දුන්න හැට. ඉළඟට ඒ කාරණ ටි කළිය එලා සීමලාව ගුණපාලට මූුණ දෙන්න වෙන ඉරණම ලීලතියන්නේ චිත්තරූප සමුදායක් එක්ක. එක සජීව අවස්ථාන නිරූපණකට සම්බන්ධ කරල තියෙනවා. දර නිර්මාණ ශීලීව සේම්බලාවේ ගුණපාලගගේ ජීවිතය අවසාන මෝත ලියන්න උත්ස අවසාන හොත ලියා උත්ස කරන තුරයා. ඒ ලියන්න යා පාාවච්චි කරලා තියෙනවා චිත්ත්‍ර උපජරණය කරන සජී අවස්ථා රපන දොරමන් ට ට ඔගැ ලම් සපිලියන් නනි චට රපන ද වසන ප ලන මේ අවසන් අවස්ථාව ලීරතිීන ගිදිහ ැයි රච නෝපක් කරමයක් ැටීට. සජීව අට්ට අරණ රූපණයක් ඒකෙන් ඔහුගේ චරිතය ගොඩ නැගිලා අවසානය හෝ මියන අවස්ථාව දක්වවා අපිට පේන්න පටන්ගන්නෝ සජීවව ති ඔය කාරණ ටික එකතු කරලා බැලිුවට පස්සේ අපි අවසානයකටය නවා අපි අවසානයට ඇවිල්ලා අපි සාකච්වා කරනවා මේකන කරුම කාරණ අනුව චිත්තරූප ජනනය වන අවස්ථා චරිතය සමඟ බද්ධ කර තිබීම උපපමා ගස්සාාස්විතෝ ගොඩ්නා ගැනීම මග ධරණ ආරක්ෂා කිරීම හරිද ඉට අමතරව කෙටි වැකි දිගු වැකි සහැතැම් දෙබස් ආදිය මගින් ඔහුගේ චරිතය ආවිනික ලක්‍ෂණ පෙන්නුම් කිරීම ආදිය නිසා මෙ චරිතය නිරායආශයෙන් විවිධ රචනෝපක්‍රම භාවිතයෙන් ගොඩන්න ගලතිනවා කියලා කියන්න පුළුව. කතාකරවා කතාවට මැදිහැත්වන්න ඇතුව. කතාව කීවන් අදී බේම ගුණ පාලගෙ ස්වභාව අපිට වැටහෙන්න්න පටන් ගරන්ති න කොටා අදින් කාවත්දන්න අපිට කතාකරුවවා පාවිච්චි කරලා තියෙන මේ භාෂා ප්‍රයෝග හින්න. මිටාමතරව. වෙන ස්කාල නුක්‍රමයක් අනුගමනය කරලා තිරපේන මුල මැද්දගනෑ. ඒ වෙනුවට මුලයි අගයි දෙකම එකක් තියන චේදක් මැද්දට කතාවක් දාලා තින අපි මුලල්චේදන්න අවසානත්තන පට පේටන්ගන්නේ මුල් චේදකිවන්ගේල කතාව අවසානතන පට පේනටන්ගන්නේ ආ මේ අපි මුල්චේද දැක්කමම අතිමට තියන්නේ කියලා අපි අර අර කතාවට ප්‍රවේශයක්දීලා ඒ ප්‍රවේෂ පස්සේ මුල මදදාගැනැතුව කතාාව මැද කුතුහලෙහි මේ ලන් කල්ලා කතාව ශල්ල වෙච්ච පිළිවෙලගෙන අපිට වැට හීමක් වෙන්නේ අතිමමු චේද කියීවහ. මේ කාරණ ගැන විවරණය කරමින් කියන සාර්ථකවර. වෙනස් ආකෘතියක් සහ දුවිදු පපක්‍රම් මගින් චර්තය ගොන්නගා තිබීම නි්ෂංක විචයමානගේ ගස් කෙටිකතාවේ ලක්ෂණයක් කියලා. තර මේ කොටසෙද අපි ප්‍රධාන වශයෙන් ප්‍රශ්න දෙකක් පිළිබඳ අවධානය ොමු කළ. අපි තවත් කොටසකද තවත් කෙටිකතා දෙකක් කොතුනක් සම්බන්ධ කරලා අපි විචාරදිහා බලමු. වැදගත් කාරණයක් තමයි මාමේ පාඩමීමේ අන්ති බිනාටක හොඳින් නා ගන්න මේ උපුපටන බ පාඩන් කල තියාගන්නට ඕනි. ඒවගේම තමයි එඒහි උපටන විස්තරන්න බොටො හැකියාවක් තිීන්ට ඕනි නැක බග උපට විස්තර කරන්න කොහොෝදක ලහෝත්මපට ෙනන ිද්ධන්ත පාඩමට න්ඩ සිද්ධාන්ත පාඩමයේ අග දක්වල තියනවා තමහර වෙලාවට පළවෙනි කෙටිකතාවල විශෂයම වහල්ලු වෙසක් පහන සහ කවීකුටත් දැහීම මෙමම සම්පූර්ණ විචාර දක්වල ති නවා. ඔබ අනුන්ගේ විචාර කියවන්නට ඕනේ. බත් ියන් ත්සාහරන්න ඔබ න චාර ේ පාසෙ ගරුතුමමාට ගුරුතුමේට කියල දන්න බලන්ඩ කියලා. එ තු මල්ලඇතුම කියල බලනදයි ඔබේ අඩු පාඩු ලකුම කරයි එයා ලගින් වාඩි වෙ ආගන්න ම ලීනව හරිද වැරද කියලා ඔබට ස් ග ප්‍රශ් තු ක් නොයික්තයි බල පටන තිේෙන් න තියන පටන බ හොඳින් නිවරනය කර ලෝන උත්තරේ තාර්කික ගොන්න ගන්නඩ. එ ම මට ලුවන් හැතට මේ කාරණාවල්ට ඔබටට මඟ පෙන්නේ මක්දමින් ඔබව හරි පාරට දාඩ. රන්න පුලුවන්හැමදේම කරනවා. හොඳයි ඒවා මතක් කරමින් එහරම්. අද අපි මේ පාඩමින් සමුගන්නෝ තවත් පාඩමකින් හමුවන බලාපොරොත්තුවෙන් තවත් කොටසකින් හමුවන බලාපොරොත්තුවයකින් විචාර ප්‍රශ්න වලන. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩDPකන් YouTube නාලිකව සස්්‍රයික් කරන්න. අලුතෙන් චනලේ ට එකකතුවෙන පාඩම් මාලා තැනගන්න. බෙල්පත්නකොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමුගන් වන ලොකු ඔන් Onlineයින් පාසල. DPationන්.